දසක් කියල පිළිගන්න පේයාු හමක නික්ම පේචනා ලෙකට ඉතින් අද අපි මේ වීඩියෝ හි කතා කරන්න බලාපොරත්යෙක කකුල් පාලනය අපේ සත්තුන්ට හැදනෙන ලෙඩ පිළිබදව ඉතින් මේ වීඩයක බලනකොට දැනටමත්වාවාගේ සත්තුන්ට මොගක්හර ෙඩක් හැදිරන මේ වීඩියක බලන්නේට අනිවායෙන් මේ වීඩියක වැදගත්තේ මොකද අපි මේ වීඩියෝ එකේ අපි ලෙඩවර්ග අටක් පිළිබඳව අපි කතාරන බලාපොරොත්වෙනවා එහෙම නැත්නම් ඔයා වගේ නොලේචගේ සදහවා මේක බලන්නවාන වට මේක ඉතා වැදගත්වෙන මොකද මේවාට වගේ සත්තුන්ට ලෙඩා හැදෙන්ඩ කලින් විශේෂන් වෛරස් ලෙඩවාගේ දෙයක් හැදෙන්ඩ කලින් කොහමද අපඒක වලක්වා ගන්න කියන එක අපි දැනගෙනන්න එක ඉතාම් වැදගත් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියකට යම වඩියකට ගිහිම් බලමු මොකද මේ ලෙඩ වර්ගටික කියලා. හර පිස්සල්ලා බල මේ වැරදෙන රෝගත්තුරින් ඩේන්ජර්ස්ම රෝගේය ගැන. මොකද මේ මාරාන්තික රෝගයක් හේතුවක මරුපතිශතය සීියර සය ගැන හැදැන හැම සඳාව මැරෙනවා හේතුවක වෛරස් රෝගයක් මේකට ගැන රැනිකට් කියලා මේක කියැන තරනිකට කියෙලා හ මේකදේ බේතර කියන්නේ ත්‍රැනිකට කියලා දෙක පටලගන්නප සහමක නිවකාසල් රෝග කියෙලත් කන හේතු මේක රැමරිකාවේ නිව්කාසල් ප්‍රන්තේ තමාක ඉස්සල්ලාම හොයාගෙන තියනෙන මේක ශොසන පද්ධ ්‍යාශ්‍රිත රෝගයක් සහ මේක මේ වෛරස් එක මේ මස්වල උනත් තිෙන එකන්නේ සතා මැරුුණ හමේ මස්වල උනත් ඒ වරස එක තියෙනවා ඒසත්තු මැරුවොත්ේ මරලා මේ ප්‍රීසරුල දාලා දිබුති ප්‍රීසරය ඇතුලි පවා එක තියෙනවා එතකොට මේකම වීඩුව එක පේනවා වගේ සුදු හුණු පාටට සහ කොල පාටන මල පහය නො මේකේ රෝග ලක්ෂණයක් මේ තෝර මේක මරණු ප්‍රති චතය සියයට සීයක්ක්ම තියෙනවා හැදිෙන ම සතාමවාගේ මැරෙනවා බොහෝවිට හරියට කෝවිඩ වගේමි වෛරස් රෝග හරිම බයනක මකදමකට බරස්රෝග ගොල්ඩ නිශ්චිත බෙහෙතක් ප්‍රතිකර්මයක් නෑ. එහින්ද මේ සමහර වයිරස්රෝග මේ රැනිකටවාගේ දේවල් හැදෙන්ඩ කලීම් බෙහෙත් කළදමා අලක්වා ගන්න පුළුව. පිලගර ල ටිකප සිද්ධ රෝග කුරු හමනැති රෝගගේ එක විශේෂත්ය මේක සත්තුන් ටේදරක්ේ මේ ගොවිලේ සත්තුවන්ට තියනට ගොවිපල මනුසයන්ට හැදන පුලගේ සත්තුන්ගේ නුස්සයන්න බෝන රෝගයක් එකකට මේක මේ කුකුලන්ට විතරන්නේ මේත් මනුස්සයන්ට වගේම රු සීර පයි සතු පක්ෂීන් වර්ගයට හැමෝටම හැද ලෙඩක් එතකොට මේ තවිස්තරටයක් මම ස්යි ස්ටයිඩ්ඩේ දාලා තියෙනවා සහ එතකොට මේ ඒක විශේෂත්ත ලස්සනයක් තම මේ වෛරස්ස එකක අ ජාන වෙනස්වීමඋනත් වෛරස්සක වෙනස් වුනොත් එක ප්‍රබේ දැති වනොත් තොරත් තවතවන් අලුත්තර ෙඩේ හැදෙන්න්න ුණාඇදන් මේ හදිල දිනකීමට වෛරසක ජා වෙනස්වීමක් සතුන අලුත් තව තවරට හැදිලා ඒ සතාගේ ප්‍රතිශක්තිය තව තවත් අඩුවන්න පුළුවන්. තවට මේ හැදෙන්න්න ලොක ප්‍රධාන මහිතවක්තම සංචාරක පක්ෂීන්මගේ තමාරනටවරටවල්ල අතට බෝවෙන්න තොට මේ ශේෂෙන් පිරිසුද භාව කියන ගොයිපල තුළ ති ගන්නඕොන හේතුව අර සත්තු වර්ග කීපයක්ින් නොන එක සතතිේ සත්තු වර්ගයකින් තව සත්තු වර්ගගේකට තිවයන්න පුළුවන් තර . අපි ගොයි පල පාරනය කරනයක ුඩුගෙන තව ුඩුක ටයනකට ඒකුඩ තින යිරස එක තව ඩ ඩු බෝවනවාගේ ඒවාගේ දේවල් වලි වෙන පුල හ සත්තුන්ගේ මල පහවලින් මල දාපු මල පහවලින් වරස් සෙකතිගලා ඒක. තවත් එකුට බෝවන්න හැක ඇවක් තියෙනවා එතවට මේක පාලනය කර ගන්න තියෙන ප්‍රධහම දේත පිරිිසුදු භාවෙන් සහ ඉන්නත් කිරියීම ගගේ දෙවල් වු මේ පානය කර කර ප්‍රධානමදේ තම පිරිසුත් බවය භෝග කරවල පිරිසුදු භාවය විශභීජාරණය කරලා ඒදේවල් කරලා අවශ්‍ය ප්‍රමාණයට ේදේවල් තියාගන්නක තම හය පීලක්ට බලම් කොක්සි ුඩිස් ැන මේක මේ රෝගයක් එතකොට මේකර අයිමේරිය ගනියටටත් පනුවක්ගෙන් තම ඇති වෙන්නේ තකොට මේ මේ පණුවෝ වර්ග තුනක් හින්නවා එතකොට මේ ආහාර මාර්ගය ඇග ඇතුළෙ තව මේ සත්තු ඉන්න එතට මේක පනුවර්ගය පූර්මාශයට ානි කරනවාය තව සත්තු ර් පනුුවර්ගයක් මිග්‍රහණයට හානි කරවා තව සත්තු වර්ගය අන්ත්‍රවලටිගෙන්ට ගුඩාන්ත්‍රේ මහාන්ත්‍රවගේ ආහර මාර්ගය අන්ත්‍රවලට හානිකරවා මේ ආමාශයට ඒ වගේ අ මාඇගෑ ඇතුලේ අහර මාර්ගය ඇතුළේ විවිධ විධ තැන්වලල්ට මේ සත්තු හානි කරනම්. එතකොට පනණුරෝගයක් විතුර මේ මමාස පහ මගේ සත්තුුන්ටක්ත් වැරෙන කුඩා ොඩි සත්තුන්ට ඇදනත් මේකර මරණය දක්ව යන්න පුළුවන් තියන සම්භාවිතාව වැඩි. ඇතුවට මේ සත්තු මේ පනුව ඇග ඇතුළේ දලා ආහාරමාර්ගේ තියන බිත්තිවලින් සත්තුන්ගේ ලේවුරා බීල පෝෂණයවුරාබොනවා ඇතුකොට බොහ සමහර විට මේ මේ කොලපාටට වගේ මේ මල පහවෙන්නක් පුල මුකද හේතුව මේ. රතු පාටර වගේ මල පහවෙන්න පුල ොකද හේතුව හාර මාර්කය යන බිත්ති තුවාල වෙනවා ඒතුවාලවීමෙන් අහර මාර්ගය ඇතුළේ ලේවහනේ වෙලා ඒ ලේ මල පාසඟ පිට වෙලා රතු පාටකට පුුරු මල පහ පිටවෙඩත් පුළුවන් එතකොට මේ දැන් එක මේක හැදිල දින සතික් මල පහකරොත් ඒ මල පහවල අර මේ සත්තුන්ගේ බිත්තර සහ ඉසත්තු සිටීමේ නැවත බිත්තර හෝ සතුන් නැව අවත් සතිකුගේමාහරමාගයටටැත්තුලත්වීමේ ඒස ධරත් මේ මනුරෝගය කොක්ෂෝඩිස් වැරැදිලලා ඒ සතාටත් මේක් බෝවීම හැකියාවත් යෙනවා. රේක කරීම සහ අස්තරනයට විසභිජාසක හෙදීම ද අපේ ගෙදර තියාගන පුළ හොඳ විස භ ාසක මාලගකුණු ඒවාගේ දෙයක් යෙදීමෙන් මේක අපිට බෝයුම් අලක්වා ගන්න පුළුවන්. අපි ඊළකට බලන්නේ පටිපනි රෝගය ගැන එතකොට මේ මේ සහරි වලට අදකීමක් තියෙන පුළුවන් මේකත් පනුව එක්ගෙන් ඇතිෙන නමුත් මේක තත්ත්ය ටිකක් වෙනස් මේවල්ට වීඩිය එක පේනවාගේ මේ මේ පනුවගේ ස්වභාව ටිකක් සාමාන අනුවන්ට වඩා වෙන මෙතර ත පනු වර්ග දෙනන්නක් තම ගැන පිම සතයි ගැන සතයි ම හැර වයකර හටින්නේ එතකොට මේ සත්තු මේ ඇගැ කට ඇතුලේ මේ බෙල්ල ප්‍රදේශයේ ඉන්න මේ ඇතුළ එතකොට මේ මේ සත්තු ලවරාබනාව මේ සත්තුු මේ පරපෝෂි. සත්තුජාතියක් මේ ශවාසනාලයලිලා ලේ උරා ොනවා. එතකොට ඒ නිසා සත්තු අපේ සර්මය්‍රිකුලු ඉකිලියෝ කට ඇරගෙන තමායි ඉන්න එතවට මේ කට ඇරංඉින් වන බොහෝවිට මේ ඇතුළේම පනුවලේ බපුරාබොන හින්න තම හැවලේීමට ඇරගෙන ඉන්නේ. එතකොට මේ රෝග ක්ෂණ තම කට ඇරගන්න කැස්ස කිවසු යන හුස්ම ගැනීමේ පාසුතාවයක් තියනවා එතකොට මේ අපි කට ඇරල බලබවා කට ඇතුළ රතුපාට පනුව එල්ලිලා ඉන්නවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාරය තමටර්පන්ටයින් වගේ අපි ගන්න මේ තිින්ට දී කරන්නගේ ටර්පන්ටයින් කුපුල් පිහාට්ටක වගේ තවරලා කට ඇතුළට දාලා මේකෙන් පණු අයින් කරන්න පුළුවන් ඒ වගේ හැම නැත්තම් මේ පනු බෙහෙත් වර්ගේ ඇතියන පනු බෙහත් වර්ගෙ දෙන්න පුළා මේ වලඩ වීඩියෝ එක දාලා තියන ස්ලයිඩ් දෙක හිපනුබේත්වර්ගදීල මේක මේ වලක්වා ගන්න පුළුව හරි අපි මේ වීඩියෝ එකෙන් අපි රැනිකඩ් රෝගය ගැන කතා කර ඉට පස්සේ කුරුල් වුණ රෝගය ගැන කතා කර සහ කෝිය ෝඩිස් ගැන කතා කරා ටන්තරව පටිපන් රෝගය ගැන කතා කර අපි මේකේ දෙනි කොටස වීඩියයකින් ඉතුරු රෝගකී පේ පිල් බල ලම් මේක එක කොටස සහි දෙවිනි කොටසිෙන් අප ඉතුු රෝගකී පෙ පිල් බත් අපි අවධානය මු කරම එන්න ගිහි එන්න හැමෝටම සු දවස